Teruang sarnai, sama sambudu sarnai, supengwat, pingwat, obasir dina atama, sama sambudu sarna prathana karanawa. Ada dawase sita dayakatwa dharma deshanawan, yalith wathawak sidu karannata, deshana karannatai, api sudanam wenne. Pingwathuni pahugiya kale purawatama, vividakara gatulukari watawaranayan tibuna. එතමයි විශේෂයෙන්ම අපේ ආරාමයේ පිහිටලා තියෙන්නේ අලව්වේ ටිකක් කැලෑබද ප්‍රදේශයක. ඒ නිසා අන්තර්ජාල පහසුකම් ටිකක් අඩුයි. ඒක නිසා සජීවීව දායකත් ධර්මදේශනාවන් සිදු කරන්නට නොහැකි වෙලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව අපිට අවස්ථාවක් තිබුණේ නැහැ ධර්මදේශනාවන් සිදු කරන්න. දැන් ඒ අවස්ථාව ඉතාමත්ම හොඳට අපිට සිදු කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. දැන් පහසුකම් අපිට තියෙනවා ඒ වෙනුවෙන්. ඉතින් අද දවසේ සිට දායකත්ව ධර්මදේශනා ගොඩාක් දෙනෙක් ඉල්ලීම් කරලා තිබ්බා ධර්මදේශනාවක් සිදු කර ගන්නට අවශ්‍යයි කියලා විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය පින්වන්තු පින්වතුන්ලා. ඉතින් අද දවසේදී දායකත්ව ධර්මදේශනාව සඳහා අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි කල්යාණ මිත්‍ර ජපානයේ ජීවත් වෙන නුවන් නිලුපුල් මහත්මයා. ඒ මහත්මයාගේ ආදරණීය මෑණියන්ගේ ජන්මදිනය පහුගිය දවස්වල තිබුණා. ඉතින් ඒ ජන්මදිනයට අපි සෙත් පතන්නටයි අද දවසේදී මේ දායකත්ව ධර්මදේශනාව අපි සිදු කරන්න සූදානම් වෙන්නේ. ඉතින් දායකත්ව ධර්මදේශනාව සඳහා මේ වෙලාවේ සහ සම්බන්ධ වෙලා අපිව නරඹන සිරි දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් අපි මේ මොහොතේදී පිළි අරගන්නවා. ඉතින් දායකත්ව ධර්මදේශනාව මෙතෙන් සිට ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වතුනි, අද අරමුණ තමයි තාමත් පැහැදිලි අපේ කල්යාණ මිත්‍ර අපේ ආරාමේ ධාතුමන් විහාරගේ, එහෙම නැත්නම් අපේ ධර්මශාලාව ඉතාමත්ම ලොකු මුදලක් වියදම් කරලා අපිට කරලා දීලා, ඒ වගේම තවත් බොහෝ පින්කම් වලට අපට දායකත්වය ලබා දීපු ජපානයේ ජීවත් වෙන නුවන් නිලපුල් මහත්මයාගේ ආදරණීය මෑණියන්ට පියාණන්ට සෙත් පතන්නටයි අද දායකත්ව ධර්මදේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. මාතර ප්‍රදේශයේ ජීවත් වෙන, මාතර ගන්දර තලල්ල ප්‍රදේශයේ ජීවත් වෙන ආදරණීය මෑණියන් ඇතුළු තාත්තා පියාණන් වහන්සේ මේ දෙදෙනාටම සෙත් පතන්නයි අපි අද දවසේදී මේ දායකත්ව ධර්මදේශනාව ඔබට දේශනා කරන්න සූදානම් වෙන්නේ. අද මාතෘකාව තමයි ධර්මදේශනාවේ ආශාව. ආශාව නිසා අපිට මොකද වෙන්නේ කියන කාරණාව තමයි ධර්මදේශනාව තුළින් අපි දේශනා කරන්න සූදානම් වෙන්නේ. එසේ නම් අපි සිදු දෙනාම ලොකු මාතෘකාවක්. ඒ මාතෘකාව පුළුල් පරාසයක් කරා පැතිරෙන මාතෘකාවක්. අපිට ආශාවන් අඩු කරගන්න පුළුවන් නම් අපිට සතුට තියෙනවා. තමන්ගේ ආශාවන් වැඩි වෙන තරමට සතුට අපින් පලා යනවා. දුක විතරක් අපිට ඉතුරු වෙනවා. එහෙනම් පින්වතුනි, අපි මාතෘකාව ආශාව විදියට අපි අද දවසේදී ධර්මදේශනාවට සම්බන්ධ වෙනවා. අපි හැමදෙනාම මේ මාතෘකාව ඔස්සේ අපිට තියෙන ආශාවන් අඩු කරගන්න ඕනේ කොහොමද කියන කාරණාව ටිකක් දැනගන්න පුළුවන්. අන්න එහෙම දැනගත්තොත් ඔබට ආශාවන් ටිකක් අඩු කරගත්තොත් ඔබට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. එහෙනම් අපි ධර්මදේශනාවට දැන් සම්බන්ධ වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුපින්වත් පින්වතුනි, අද ධර්මදේශනාව සඳහා මාතෘකාව විදියට අපි සූදානම් කරගත්තේ ආශාව කියන මාතෘකාව. ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පින්වතුනි, යම්කිසි කෙනෙක්ගේ ආශාවන් වැඩි වෙන තැන දුකක් වැඩි, සතුටක් නැහැ. සතුටු වෙන්න කියලා හිතාගෙන ආශාවන් පස්සේ දුවනව නම්, සතුට වෙන්න කියලා හිතාගෙන ආශාවන් වැඩි කරගන්නව නම්,
අපිට අවසාන ඉතුරු වෙන්නේ දුක විතරමයි. ආශාවන් වැඩි වෙන තැන අපිට දුක නම් ඒකෙ ප්‍රතිවිරුද්ධ පැත්ත මොකක්ද? ආශාවන් අඩු වෙනකොට අපිට සැනසීමක් ලැබෙනවා. සතුටක් ලැබෙනවා. හරි සරලයි මේ මාතෘකාව. දැන් ඔබ කල්පනා කරන්න දුවේ පුතේ ඔබට කොයිතරම් ආශාවන් තියෙනවද? පාරේ බැහැලා යද්දී හිතට කොයිතරම් ආශාවන් එනවද කලාගෙන? දකින්න දකින්න හැම දෙයකම අපිට කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත තමයි අපේ ආශාව කියන්නේ. මේක ගත්තොතින් අනේ මේක මට අවශ්‍යයි, මම මේකට ආසයි, මම මේකට කැමති. හැබැයි ඔබට ගන්න පුළුවන්ද? බැහැ. ඔබට ඒක ලැබෙනවද? නැහැ. අවසානයේදී අපි හීනයක් විතරක් වෙනවා. අන්න එහෙනම් එතන ඔබට ඇති වෙන්නේ දුකක්. අනේ මට ගන්න බැහැ. අනේ කියන තැනම ඇති වෙනවා දුකක්. එහෙනම් පින්වතුනි, ජීවත් වෙනකොට අපිට ආශාවන් අඩු කරගන්න පුළුවන් නම්, සරල ජීවිතයකට පෙළඹෙන්න පුළුවන් නම්, අපිට සැනසීමක් තියෙනවා. අපිට සතුටක් තියෙනවා. උදේ ඉඳන් රෑ වෙනකම් දොඩම්බඩ බදාගත්තා වගේ ආශාවන් ගොඩාක් බදාගත්තොතින් පින්වතුනි මොකද වෙන්නේ? අපිට දුක් ගොඩක් අපි බලාගත්තා හා සමානයි. මේක ඇති වෙයි, මේක නැති වෙයි, මේක ආරක්ෂා කරන්න ඕනි, මේක මගේ විතරයි. මේක කොයිතරම් ලොකු ප්‍රශ්නයක්ද, ලොකු කොයිතරම් ලොකු ගැටලුවක්ද හිතට, කොයිතරම් ලොකු බරක්ද? තියෙන දේ ආරක්ෂා කරගන්න, නැති දේවල් හොය හොයා ඉදින්න. ඒක නිසා පින්වතුනි මගේ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරනවා, ආසාවන් අඩු වෙන තරමට යම්කිසි කෙනෙක්ගේ හිතේ සතුට ඉතුරු වෙනවා. ආශාවන් වැඩි වෙනකොට සතුට පලා යනවා. හරිම සරල මාතෘකාවක්. හැබැයි මේක කරන්න හරි අමාරුයි. මේක කරන්න නම් අපිට මොකද්ද තියෙන්න ඕනේ? සබ්බපා පස්සකරණං කුසල සුපසම්පදා සචිත්ත පරියෝදපන. සිත දමණය කරගන්න අවශ්‍යයි. සිත දමණය කරගන්න. මට මේක ලැබෙන්නේ නැහැ. මට මේක ලැබෙන විදියක් නැහැ. මේක මගේ නෙමෙයි. මං අනුන්ගේ දෙයක් වෙනුවෙන් මේ ආශාවක් ඇති කරගෙන තියෙන්නේ. එහෙම හිතන්න නම් අපිට ධර්මයේ සරණ යනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. එහෙනම් පින්වතුනි අපිට ධර්මයේ පිළිබඳව සුතවත් භාවයක් ඇති වෙන්න ඕනේ. මොකද්ද සුතවත් භාවය කියන්නේ? ධර්මයේ පිළිබඳව දැන ගැනීමක්, දැනුවත් වීමක් අපේ ගාව තියෙන්න. අන්නේ දැනුවත් වීම තුළින් තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ ආශාවන් වැඩි වෙනකොට දුකක් තියෙනවා කියලා දැනගන්න. කොයිතරම් දැන් අපි උදාහරණයකට ගමුකෝ, විදේශ රටක ජීවත් වෙන සුදු මහත්තයෙක්. විදේශ රටක ජීවත් වෙන සුදු මහත්තය යුරෝපේ ජීවත් වෙන මහත්තයෙක් කරගමු. මේ මහත්තෙන ආශාවන් ගොඩාක් තියෙනවා. හැබැයි මේ ආශාවන් ඇති වෙන තැන නොලැබීම තුලින් ඇති වෙන්නේ දුකක්, ශෝකයක්, සොම්නසක් කියන කාරණාව යට තේරෙන්නේ නැහැ. ඇයි කවුරුත් කියලා දීලා නැහැ. දැන් මගේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා හැම ආශාවක් ළඟම තියෙන දුකක්. යම් කෙනෙක් කියලා දුන්නාම අපිට ඒක ගැන හිතන්න පුළුවන්. දැන් යුරෝපේ ජීවත් වෙන කෙනෙකුට අපිට වගේම ආශාවක් තියෙනවා. හැබැයි එයාට හිතන්න මම මේ දුකක්නේ බදා ගන්න යන්න කියලා මනස ක්‍රියාත්මක වෙලා ඒකෙන් හිතන්න එයාට යම් කෙනෙක් කියලා දීලා නැහැ තාම. දේශනා කරලා නැහැ. ඒක නිසා මගේ බුදුහාමුදුරුව විශේෂ වෙන්නේ මේ හැම දෙයක්ම අපිට දේශනා කරා. මේ හැම දෙයක්ම අපිට පැහැදිලි කරා. හැබැයි පින්වතුනි මගේ බුදුහාමුදුරුව එහෙම පැහැදිලි කරාට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන කාරණාව ඔබට නැහැ. සියලුම ප්‍රශ්න වලට සරණක් වෙන්නේ මගේ බුදුහාමුදුරුව. එහෙම හිති කිව්වට, එහෙම තිබුණට බුදුහාමුදුරුවන්ගේ සරණ යන්න ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට විවිධාකාර සරණවල් තියෙනවා. ඔබට විවිධාකාර දේවල් තියෙනවා කරන්න. ඒක නිසා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං වැඩක් නැහැ. බුදුරජාන් වහන්සේගේ සරණ අවශ්‍ය නැත්තම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන කාරණාව කිසිසේත්ම දාල වෙන්නේ නැහැ. තුන්වෙනි පදේ වැඩක් නැහැ සංඝෝ මේ සරණං වරං. එහෙනම් පින්වතුනි
බුදුරජාණන් වහන්සේ මට දේශනා කරනවා මීට අවුරුදු 2566 කටත් කලින් දුකක් ඇත් සැපයක් හොයාගෙන ගිහලා ආශාවක් මෝදු වෙන තැනම ඔබ දුකක් උරුම කරගන්නවා කියන එක. ආශාවන් 100ක් තියෙනවා නම් එතන දුක් 100ක් තියෙනවා. ඔබට කියන්න පුළුවන් හාමුදුරුවනේ අපිට දුකක් නැහැ මේකේ. අපිට තියෙන සැපේ විතරයි. පින්වතුනි ආශාව ඇති වෙච්ච තැනම ඔබට දුකක් ආවේ නැති වුණාට ඒක ඒ ආශාවන් පස්සේ හඹාගෙන යනකොට ඔබට ඉතුරු වෙන මහා දුකක්. ඔබ හොඳටම අත්හදා බලන්නකෝ මේක ඇත්තද නැද්ද කියන. එතකොට අත්හදා බලනකොට තේරෙයි මට මේක ගන්න විදියක් නැහැ. මට මේක ලැබෙන්නේ නැහැ. මේක ගන්න මම කොච්චර දුක් වෙන්න ඕනද? මට හම්බ වෙන්නේ මේ වගේ පුංචි පඩියක් හම්බ වෙන්නේ. මේක ඊට වඩා ලොකු මුදලක්. එහෙනම් පින්වතුනි මෙන්න මේ කාරණා ටික හිතන්න හිතන්න තුන ඇති වෙන දුකක් නෙමෙයිද? ශෝකයක් නෙමෙයිද? ඔබට දුකයි කියලා කියන්නේ දුකක් ඇත්තකින් කඳුළු වැටෙන්න ඕනද? නැහැ. ශෝකයක් සන්තාපයක් අනේ අපෝයි කියන තරම ඇති වෙන්නේ මොකද්ද? ශෝකයක් ඇති වෙන්නේ දුකක් ඇති වෙන්නේ. ඒක නිසා ආසාව පස්සේ හඹාගෙන යනකොට අපි හරියට දුක් ගොඩක් ගාවට ළඟට ගන්න අපි මේ පොර කනවා වගේ වැඩක් වෙන්නේ. ඒක නිසා දුකක් උරුම වෙන්න නම් මගේ රත්තරම් පින්වතුනි ආසාවන් අඩු කරගන්න ඕනි. දුකක් නැති වෙන්න නම් ආසාවන් අඩු කරගන්න ඕනි. අන්න එහෙම ආසාවන් අඩු කරගන්න පුළුවන්කම ලැබෙනව නම් අපේ ජීවිතේ අපිට සැනසීමක් ලැබෙනවා. අපේ ජීවිතේ සැනසීමෙන් ඉන්න පුළුවන්. එදාත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. කිසිම දවසක මේ ධර්ම කාරණාව ගැන හිතන්න ඔබට පොලයක් නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. මක් නිසාද? මම ආසාවන් පස්සේ හඹාගෙන යන්න ඇද්දෙහි වෙලා ඉන්නේ. මට තියෙන දේවල් දකින්න දේවල් මට ලබා ගන්න මම ආස කරනවා. මම ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ. එහෙනම් පින්වතුනි ජීවිතේ ලොකුම කරුමේ මොකද්ද? යම් දෙයකට ඇබ්බැහි වීම. ලෝකේ තියෙන ලොකුම ඇබ්බැහි වීම මොකද්ද? පැණි රසට ඇබ්බැහි වීම. ඒක නිසා පැණි රසට ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ සීනි වලට ඇබ්බැහි වීම තමයි ලෝකේ තියෙන ලොකුම අවුල. ඒක නිසා මගේ පින්වතුනි අපේ ජීවිත හරිම සරල කරගන්න ඕනේ. අපේ ජීවිතය සරල කරගන්න පුළුවන් නම් අපිට ආශාවන් ටිකක් අඩුයි. ජීවිතේ සරල වෙන්නේ නැති තැනම ආශාවන් ගොඩක් තියෙනවා. ආශාවන් ගොඩක් ඇති වෙනවා කියලා කියන්නේ එතන ඇති වෙන දුකක්. ජීවිතය නූල් බෝලයක් වගේ පටලවා ගත්තොතින් එතන තියෙන්නේ දුක් ගොඩක් පටලවා ගැනීමක්. දුක් ගොඩක් පටලවා ගත්ත කියලා කියන්නේ ජීවිතේ විඳින්න පුළුවන් කමක් නැහැ. ජීවිතේ විඳින්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ ජීවිතේ ගැන කලකිරෙනවා. ජීවිතේ එපා වෙනවා. ජීවිතේ අතහරින්න යනවා. ඒක නිසා පින්වතුනි අපේ ජීවිතය එපා කරගත්තේ වෙන කවුරුවක්වත් නිසා නෙමෙයි. තමන් නිසාම ජීවිතේ ඔබට එපා වෙලා තියෙන්නේ. ජීවිතේ අතහරින්න උත්සාහ කරන්නේ. මක් නිසාද? සරල ජීවිතයක් ගත කරන්න බැරි වුණා ඔබට. ඔබ දකින්න පස්සේ ආසාවන් පස්සේ ඔබ යනවා. සමහර වෙලාවට භාණ්ඩයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාහනයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කාන්තාවක් වෙන්න පුළුවන්. කාම ආශාවන් ඇති වෙන්න පුළුවන්. බොහෝ දෙනාම තමන්ගේ අඹුව දිද්දි වෙන අඹුවක් හොයාගෙන යන්නේ. ආශාව සංසිඳුව ගන්නනේ. වෙන කිසිම කාරණාවක් නිසා නෙවෙයි. තමන් දන්නවනේ මේක වැරද්දක් කියලා. මට නීත්‍ය අනුකූලව වෙච්ච මගේ බිරිඳක් ඉන්නවනේ. හැබැයි මං අඹුවන් කරා යන්නේ. ඒක ආදීනව දැනගන්න මේ දේවල් දන්නේ නැති නිසානේ අපි හැමෝම මෙතෙන්ට වැටෙන්නේ. එහෙනම් ධර්මය දැනගන්න ඕන ඉස්සල්ලාම. ධර්මය හැම දැනගන්න නම් ඔබ සුතුවත් භාවයක් ඇති කරගන්න ඕන. ධර්මයට ආශා කරන්න ඕන. ධර්මය හොයාගෙන යන්න ඕනේ. එහෙම නැතුව අඳුරේ අතපත ගදා ධර්මය ගැන හොයන්න අපිට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු මේ ධර්මය හැම තැනම තියෙනවා. අවුරුදු 5000ක් යනකම් මේ බුදුදහම ලංකාව තුල ලෝකෙ තුල තියෙනවා පින්වතුනි. අපිට හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හොයන්නේ වෙන වෙන දේවල්. එයා කොහෙද ඉන්නේ? එයාගේ නම් මොකද්ද? එයාව යාළු කරගන්න පුළුවන්ද? එයා අල්ලා ගන්න පුළුවන්ද? මෙන්න හොයාගන්න දේවල්. හැබැයි ඔබට එහෙම ආශාවක් ආපු ගමන් සිතුවිල්ලක් මෝදු වෙන්නේ නැහනේ. අනේ මේ මට අයිති වස්තුවක් නෙමෙයි. අනේ මෙයා මගේ කෙනෙක් නෙමෙයි. මට නීත්‍ය අනුකූල බිරිඳක් ඉන්නවා. මේ අන්අඹුවන් කරා ආශාවන් මෝදු කරගෙන අන්අඹුවන් කරා යෑම මගේ රත්තරම් පින්වතුනි එක දිට්ඨ ධම්ම වේදිනියයි. දිට්ඨ ධම්ම වේදිනියයි. සමහර වෙලාවට ඔබ අපිද අහලා තියෙනෝනේ කකුලුවා අල්ලල දැම්මහම මුට්ටියට ගින්දර දැම්මට පස්සේ ඔය මුට්ටියේ වතුර තියෙන නිසා
kakul raja pahala vechu wage kakula kakulwa wathuru uda dangalanawa ohu danne ne sata danne ne yatin gindara daha thiyena kiyala rat wenakan uda painawa anne e wage thamai kaame modu vechu welawae obata puduma saturak athi wenawa oba uda pena pena eka passe duwanawa habai eka para walal lak wela eka ditta dhamma vedini widiyata obe gawata eddi anne ara kakulwata vechu wade obata wenna කරන්න දෙයක් නැහැ මේකෙන් ගැලවෙන්න විදියක් නැහැ ඒක නිසා පින්වත් ඔබ ආරම්භයේම අසාර්ථක කරගන්න එපා ජීවිතේ ඔබ දැන් යමක්කම තීරණ කෙනෙක් ඔබට දැන් අවුරුදු 20 25ක් වෙන කෙනෙක් ඊට වඩා වැඩි වෙන්න පුළුවන් හැබැයි පින්වතුනි ධර්මයේ සරණක් නැත්තම් අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ ජීවත් වෙන්න පුළුවන් හැබැයි ප්‍රශ්න පත්‍රයක් අපේ ජීවිතේ තියෙනවා ලියන්න ප්‍රශ්න අඩු වෙන තරමට අපි ආස නැහැනේ අපි ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න ප්‍රශ්නයක් නැති එකම සමහරවිට ප්‍රශ්නයක් නැති එකම සමහරවිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒක නිසා හිතාමතාම ප්‍රශ්න ඇති කර ගන්නවා තමන්ට ලස්සන බිරිඳක් ඉන්නවා ඒ බිරිඳට වඩා වෙන බිරිඳක් අවශ්‍යයි කියලා ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා ප්‍රශ්නයක් නැහැ මගේ බිරිඳ සියලුම සැප සම්පත් සියලු දේවල් මං වෙනුවෙන් කරනවා හැබැයි ඒක නෙමෙයි මට අර වෙන කෙනෙක් කරනවා යාළුවෙක් කියලා මචං මං මගේ නෝන ඉන්නවා ඒ වුණාට මං අරයත් එක්කත් යාළුවෙක් කිසි ප්‍රශ්නයක් නැහැ අපි දෙන්න එහෙම තමයි ඕන්න තමන්ට ආසාවක් ඇති වෙනවා මගේ යාළුව කරනවා නම් මගේ යාළුව එහෙම නම් ඇයි මට බැරි අන්න එහෙම කියද්දී යාළුවා අනේ මචං ඔබ කරන්නේ වැරදි වැඩක් ඕක නතර කරන්න ඕන මේක වැරදි කාමසේවණී මේක ලොකු ආදීනව තියෙනවා ඒක නිසා මේ වැඩේ නම් කරන්න යන්න එපා කොහොමද කියන්නේ ඔබට කියන්න විදියක් නැහැ ඊ යාළුව කියද්දි යට හිතින් කෑ ගහනවා අනේ මටත් එහෙම කෙනෙක් ඉන්නවනම් අනේ මටත් මෙහෙම කෙනෙක් ඉන්නවනම් උන ආසාවන් මෝදු වෙනවා හොඳට බලන්න පුතේ දුවේ ඔබ හොඳට බලන්න මෙන්න මේ කාරණා මොකද්ද කාමයේ ඇවිස්සෙච්ච වෙලාවේදී ඔබේ සිතේ කාමයේ කියන ගුණගොඩ ඇවිස්සෙච්ච වෙලාවේදී ඔබට කිසිම කෙනෙක් ඔබට නතර කරන්න බෑ. ඔබව නතර වෙන්නෙම නෑ. හැංගි හැංගි හරි අපි ඕක කරන්න උත්සාහ කරනවා. නැත්ද? අනිවාර්යෙන් ඒක එහෙම වෙනවා. අන්න එතෙන්දී අරමුණ වෙනස් කරන්න කියලා මගේ බුදුහාමුදුරුවෝ කියනවා. මම ආවේ දැන් කාම හැංගීමක් මට දැන් ඇති වෙනවා. හිතාමතා අරමුණ වෙනස් කළදින් නැගලා හරි යන්න ඕනේ. අන්න ඒක තමයි අපිට තියෙන එකම හවුහරණ. රාත්‍රිය එනකොට කිසිම කෙනෙක් නැහැ නෝනත් අද ගෙදර නැහැ නෝන නැත්තම් මම කාම හැඟීමක් ඇති කරගන්නවා ඒ කාම හැඟීම ඇති කරගත්තාම ඔන්න එතනින් කවුද ඉන්නේ කියලා කී බලනවා අන්තර්ජාලයට ගිහිල්ලා හොඳට හොය හොය බලනවා මට අල්ල ගන්න පුළුවන් කෙනා ඉන්නවද කියලා කවුරු හරි කෙනෙක් අල්ලගත්තා දැන් ඔබ දන්නේ නැහැ මේකේ ආදීනව මේ වෙලාව රාත්‍රිය හරීම නිස්කලංකයි කිසිම බාධාවක් නැහැ මගේ නෝනත් අද නැහැ දරුවොත් අද ගෙදර නැහැ මං විතරයි ඉන්නේ අන්තර්ජාලය පීරලා පීරලා අඩුම තරමේ අදහස් උමාර අපි කියන චැට් කරන්න හරි කෙනෙක් හොයා ගන්නවා මෙතනින් තමයි අර පළඹු වෙඩිමුරේ පත්තු වෙන්නේ ඔය මහවැලි කල්ලි කළුවේ යන ගංගා සමල්ල කන්ද මුදුනේ සිට පෙරණැංග මේ ගංගාවන් සමල්ල මුදුනින් පෙරනගින්නේ පුංචි දිය කඩිත්තක් වගේ ආරම්භයේ හරීම පුංචි සමහර වෙලාවට වතුර 0.2 නාන්නවත් බැරි වෙනවා හැබැයි අන්න එහෙම ආරම්භ වෙන මේ ගංගාවල් මොහොතට ගලාගෙන බහිනකොට ගම්මාන යට කරගෙන යන තරමට වතුර ගොඩක් තියෙනවා ඉතින් පුතේ දුවේ ඔබ තනි වෙච්ච වෙලාවේ කාම හැඟීමක් ඇති කරගෙන පුංචි වෙඩිමුරයක් පත්තු කරලා අර ගංගාවේ ආරම්භය වගේ පුංචි දිය කඩਿੱත්ත වගේ පුංචි සිතුවිල්ලක් ආව ඒක ටිකෙන් ටික වර්ධනය වෙලා දැන් නම් මේක නතර කරන්න බෑ දික්ක සාදෙන් තමයි කෙලවර වෙන්නේ. එහෙම දේවල් මේ නැද්ද? එහෙම දේවල් එමටයි. අනන්තයි අප්‍රමාණයි. ඒක නිසා පින්වතුනි ආරම්භයේදීම ආශාවක් එනවනම් ඒක කඩා ගන්න උත්සාහ කරන්න. ඒක කඩා ගන්නේ කොහොමද? ධර්මයේ සරණ යන්න ඕනේ.
නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. කොහොමද මේ ධර්මයේ සරණ යන්නේ? ආදීනෝ මෙනෙහි කරන්නේ. මේ ආසාව දිට්ඨ ධම්ම වේදනීයයි. මට මේක පාරාවලල්ලක් කියලා මං හිරේ විලංගු වැටෙනවා. මට අපකීර්තියක් ඇති වෙනවා. මගේ මට පාර බැහැල යන්න බෑ. මගේ රත්තරන් පවුල විනාශ වෙනවා. මෙන්න ආදීනෝ දිට්ඨ ධම්ම වේදනීය. මේ දිට්ඨ ධම්ම වේදනීය ආදීනෝ මෙනෙහි කරන්න කරේ නැත්තම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ දිට්ඨ ධම්ම වේදනීය ආදීනෝ මෙනෙහි කරලා මෙයා පිළිදී ලැබෙන ආදීනෝ මෙනෙහි කරලා අපි මිය ගියාට පස්සේ පරලෝ ජීවිතයේදී ඊළඟ ආත්මෙදී අපිට මේකේ ප්‍රතිඵල ලැබෙන්න වෙනවා. අපිට මේක නපුසාල් කාර්තව්‍යයන් අපි මේ අකුසල් මෝදු වෙන දේවල් කරේදීදී අපි මැරිලා ගියාමත් අපිට ඒවා ආදීනව ලැබෙනවා. එහෙනම් දිට්ඨ ධම්ම වේදිනී විදිහට මේ ආත්මයේදීම මේ ආදීනව ලැබෙනව නම් ඒකට බය වෙන්න එපා ඉස්සල්ලාම. සමහර කෙනෙකුට කියන්න පුළුවන් මැරුණට පස්සේ නේ ඔක කමක් නැහැ. හැබැයි පුතේ දුවේ මේ මැරෙන්න කලින් මේ ආත්මෙදිම ඔබට ආශාව ආශාවන් පස්සේ හඹාගෙන ගියොත් ඒක පාරාවලල්ලක් වෙලා මේ ආත්මෙදිම ඔබට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඒ අයහපත් ප්‍රතිඵල අයහපත් දේවිත් බුදින්න සිද්ධ වෙනවා. දැන් හොඳයි හොඳට බලන්න. සමහර පිරිමි කොච්චර අවනම් විදිනවද ආශාවන් පස්සේ හඹාගෙන. දැන් මේ කාලේ මොකද්ද කතා වෙන්නේ? මේ කාලේ කතා වෙන්නේ එක්තරා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ තිබිච්ච නොමනා හැසිරීම රටා පිළිබඳව කියනවා. ඒක සත්‍යතාවයේ කිසිසේත්ම අපි දන්නේ නැහැ. ඒකට අපි අටුවා ටික කියන්නේ නැහැ. අපි දකින්නේ මේ සමාජය තුළ කතා වෙන දේ. සමාජය තුළ අපි දකින්න තියෙන දේ. ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕස්ට්‍රේලියාවට ගියාම ආශාවන් මෝදු කරගෙන අනුගේ අඹුවන් සොයාගෙන ගිහිල්ලා එහෙම යහන් ගත වෙනකොට ඒක අනිත් පැත්තට පාරාවලල්ලක් වෙනවා. ඉන් ලංකාවට එන්න හම්බුනේ නැතිත්‍ය ධම්ම වේදිනියයි. එනම් ඔබටත් මේකට මුණ දෙන්නේ ওই විදිහටමයි ඔබ. ඔහුගේ මේ ක්‍රියාකලාප ප්‍රසිද්ධ වෙලා ලෝක ප්‍රසිද්ධ වුණේ ඔහු ලෝකෙ පිළිබඳ දන්න කෙනෙක් නිසා. ඔබත් ලෝකෙ පුරාම නොදැනගත්තට ඔබත් ගමේහුම කෙනෙක්. තමන්ගේ නොනින්දිද්දි හැංගි ගමේ ඉන්න මිනිස්සු යන්නේ නැද්ද වෙන හොනෝල හොයාගෙන? ආශාවන් මේ පස්සේ හඹා දුවන්නේ. කිසි කෙනෙක් හිතනවා දන්නේ නැහැ කියලා. කිසි කෙනෙක් දන්නේ නැහැ තමයි. හැබැයි ඔබේ හදවත දන්න ඕනේ. මම කරන්නේ වැරද්දක් කියලා. ඔබේ හදවත ඉතාමත් හොඳින් දන්නුනේ මේක වැරදි කියලා. එහෙනම් පින්වතුනි කවුරු නොදැන ගත්තත් ඔබේ හදවත දන්නවා. ඔබේ හදවතට බොරු කරන්න බෑ. ඒක නිසා පින්වතුනි දැන් මං කලින් කිව්ව කාරණාව ඉතාමත් ඉක්මනින්ම ඔපඩෝපු වුණා. ලංකාවෙන් ගියා ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරන්න. ඒක සාමාන්‍යයෙන් තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න ගිහිල්ලා ක්‍රිකට් ක්‍රීඩාව කරන්නයි ගියේ. හැබැයි මේ දරුවෝ ගිහිල්ලා වෙන වෙන දේවල් කරද්දී ඒකේ ආදීනව ලංකාවට එන්න කලින් පැය ගානකින් ඔප්පු වෙලා ඒකේ ආදීනව අනිත් දරුවෝ ටික ලංකාවට එනවා. මේ ආශාවන් පස්සේ හඹාගෙන ගිහපු ළමයා හිරපත් කරනවා. මේක හරි සරල කාරණාවක් නේ. තමන්ට අයිති නැති, තමන්ට මේක කැප නැති, තමන් මේක කරෝතින් හිරේ විලංගු වෙටනවා, තමන් මේක කරෝතින් ජීවිතේ නැති වෙනවා කියන කාරණාවන් අවබෝධ කරගන්න ධර්මයක් සරණ තියෙන්න ඕන. තමන් ප්‍රසිද්ධයි. ධර්මයක් මට ඕනේ නැහැ. තමන්ට ඕන තරම් ලොක්කෝ ඉන්නවා. මට ධර්මයක් ඕනේ නැහැ. අන්න එහෙම කියන උදවිය අවසානයේදී පුදුමාකාර විදියට මගේ රත්තරන් පින්වතුනි අපහසුරපත් වෙනවා. අපකීර්තිරපත් වෙනවා. අන්නේ අපකීර්තිරපත් වෙන්නේ මොකක් නිසාද? ආදීනව දන්නේ නැහැ. මේක කරෝතින් මේක මෙහෙමයි වෙන්නේ කියලා දන්නේ නැති නිසා. ඒක නිසා පින්වතුනි අපි යම් දෙයක් කරනවාද ඒක ආදීනව අනිවාර්යයෙන්ම මෙලවත් පරලවත් අපිට භුක්ති විඳින සිද්ධ වෙනවා. ඒක දිට්ඨ ධම්ම වේදිනිය නම් මෙන්න මේ කාම හැඟීම මෙන්න මේ ආශාවන් පස්සේ හඹාගෙන යෑම එක හෙලා ඒක දිට්ඨ ධම්ම වේදිනිය කර්මයක් බවට පත් වෙනවා. මෙලවදීම පරිසන්දෙනවා. එහෙනම් මෙලවදීම පරිසන්දෙන්නේ මොන ආකාරයෙන්ද? අපකීර්තිය, හිරේ විලංගු වැටීම, ජීවිතේ නැතිවීම, පාර බැහැල යන්න බෑ අපකීර්තිය, ලැජ්ජාව, විය, ශෝකය මේ හැම දෙයක්ම ලැබෙනවා නේ මගේ රත්තරන් පින්වතුනි. ඒක නිසා ආසාවන් අඩු වෙන තරමට සැනසීමක් ලැබෙනවා, සතුටක් ඇති වෙනවා, සතුට වැඩි වෙනවා. ආශාවන් වැඩි වෙන තරමට දුක වැඩි වෙනවා. මේක තමයි අද දවසේදී අපේ මාතෘකාව. ආශාවන් අඩු කරගන්න පුළුවන් නම් ඔබ සරල කෙනෙක්. ඔබට කිසිම බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.
බියක් නැහැ, ලැජ්ජාවක් නැහැ, දිට්ටදම් වේදිනේ නැහැ, ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සියලු ප්‍රශ්න අපිට ඇති වෙන්නේ ආශාවන් වැඩි කරගෙන, ආශාවන් පස්සේ හබාගෙන, ආශාවන් පස්සේ මිරිකි මිරිකි හොය හොය යනවනම් මේ හය දොරක් තියෙනවා අපේ ඇඟේ, අපේ ශරීරයේ, අපේ මේ කය තුල ආයතන හයක් තියෙනවා. අන්නේ ආයතන හය තමයි ඔබ මේ ආශාවෙන් සන්තර්පණය කරන්න යන්නේ. එක්කෝ ඇස් දෙක, එක්කෝ කන, එක්කෝ නහය, එක්කෝ මේ කට, එක්කෝ මේ ස්පර්ශය, එක්කෝ මනස. මෙන්න මේ ආයතන හය හොඳයි කියලා හිතන දේ ළඟ නතර වෙන්නේ මේ ඔබ දුවන්නේ. Tamange gedara birindak innowa, birindara wada lassana kenek dakka man etara nathara wenawa. එතර නතර වෙනවා. එහෙනම් මගේ රත්තරම් පින්වතුනි, අපේ ජීවිතවලට ධර්මයක් නැත්තම්, සුතවත් භාවයක් නැත්තම්, ධර්මයක් නැති ජීවිතේ හරියට කුණාටුවකට හවෙච්ච පොල් ගහක් වගේ. එහාට මෙහාට, එහාට මෙහාට පැද්දිනවා කුණාටුව නිසා, ගුලඟින් ගහගෙන යනවා, කොයි වෙලාවේ කඩන් වැටෙද කියලා දන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතයේ ධර්මයේ නැත්නම් අන්න ඔය වගේ අපි ඉබාගාත යන කෙනෙක් බවට පත් වෙනවා. ඉබාගාත යන කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයක් ඇත්තෙම නැහැ. ධර්මයේ තියෙනවා නම් කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ ගාථා රත්නේ නත්ති මේ සරණං ගඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං, ධම්මෝ මේ සරණං වරං, සංඝෝ මේ සරණං වරං. අපේ ජීවිත මේ තරම්ම කුණාටුවකට හවු වෙලා වගේ අපි දුකටපත් වෙන්නේ මොකක් නිසාද? අපේ ජීවිතේ කලකිරෙන මොකක් නිසාද? ජීවිතය එපා කියලා ඔබ මට මැරෙන්න නැත්තම් එහෙම හිතෙන්නේ නැද්ද? ඔය ඕන තරම් හිතනවා. දැන් නම් ඇති මේ මොන ලැජ්ජාවත් උඹ නිසා අපේ මුළු පවුලටම දැලි ගෑවා අපි අම්මලා තාත්තලා කියනවා. උඹ අපේ මුළු පවුලෙම දැලි ගෑවා කියලා කියනවා. ඇයි කියන්නේ? පවුලට ගැළපෙන්නේ නැති දෙයක් පුතා කරා. පුතාගේ ආශාවන් හඳුනගන්න බැරි වුණා පුතාට. පුතා ආශාවන් පස්සේ හඹාගෙන ගියා. ඒක ගැළපෙන්නේ නැහැ. අම්මා කියනවා දැලි ගන්න එපා අපේ හනුමරේ. අපේ මූණේ දැලි ගෑවා උඹ කී කියමු බයිනවා. එහෙනම් අම්මට ගැළපෙන්නේ නැති දෙයක් තමයි පුතා කරලා තියෙන්නේ. හැබැයි අම්මා දැනගන්න ඕනේ පුතා මෙහෙම කරේ ඇයි? පුතාට සිත පාලනය කරගන්න බැරි වුණා. සචිත්ත පරියෝදපණ බෑ. සිත දපණය කරගන්න බෑ. ඔබත් එහෙමයි. රාත්‍රියේ එද්දි ඔබට ඉන්න බෑ. සිත දපණය කරගන්න බෑ. ඔබ දුවන්නේ මේක පස්සේ. කාමයේ පසෙ දුවනවා. පුටු ඇඳපුටු මේස් පසෙ දුවනවා. කුලේ පසෙ දුවනවා. මේ හැම දෙයක්ම අපි බදාගෙන ඉන්න ආශාව නිසා. ආශාවක් නැති කිසිම දෙයක් ලෝකයක් බදාගන්නේ නැහැ. කැමැත්තක් ඇති දෙයක් ඇරෙන්න, කැමැත්තක් නැති දෙයක් අපි බදාගන්නේ නැහැ. මේ පොත් රාගයේ කවුරුහරි අරන් ගියොතින් මට දුකක් ඇති වෙන්නේ නැද්ද? ඇති වේවි. අයි මම මේ පොත් රාගයට ඇලිලා ආශා කරනවා. ඒක නිසා යම් දෙයකින් අපිට ගැලවෙන්න තියෙන එකම දේ තමයි ඇලෙන්න යන්න එපා. ඇලෙන්න ගියොතින් විතරයි එතන අපිට දුකක් උරුම වෙන්නේ, ආශාවක් ඇති වෙන්නේ. ආශාවක් ඇති වුණොතින් ඒක හරිම තාවකාලිකයි. ඒත් එක්කම පස්සෙන් එනවා ඡායාව අනපායිනි. ඡායාව වගේ පස්සෙන් එනවා මොකද්ද? හේවණැල්ල වගේ පස්සෙන් එනවා මොකද්ද? පින්වතුනි, ආශාව හරහා ඇති වෙන දුක පස්සෙන් එනවා. ඔබට ඒක පේන්නේ නැහැ දැන්මම. පස්සෙ දුවනවා. අවසාන ප්‍රතිඵලය ශෝකෙන් කෙලවර වෙනවා. ඒ ශෝකෙන් කෙලවර වෙනවා නම් ඒක ආරම්භ කරද්දී, ඒ ආශාව මුදු වෙද්දී ඔළුවට හරි එකක් ගහගෙන ඔබ මං අමාරුවේ දාන්න එපා, සචිත්ත පරිගත කරන අමාරුවේ දාන්න එපා කියලා Tamange මනසට හරි ඔබට කියන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙම කියන්න පුළුවන් කමක් ඔබට තියෙනවද? නැහැ. ඔබ ආශාවන් පස්සේ තමයි දුවන්නේ. ආශාවන් නැති වෙනව නම් එතන ලොකු දුකක් ඇති වෙනවා. ආශාවන් අඩු කරගන්න ඔබ කිසිසේත්ම වීරියවක් වඩන්නේ නැහැ. තව තවත් වැඩි කරගන්නවා. ගිහියොත් එහෙමයි, පැවිද්දොත් එහෙමයි, හැම කෙනෙක්ම ආශාවන් පස්සමයි දුවන්නේ. ඒ ආශාව නිෂ්ඨ කරගන්න බැරි වෙන තැන අපි කබලෙන් ලිපට වැටිච්ච වගේ දුක උරුම වෙනවා. ඒක නිසා මගේ රත්තරම් පින්වතුනි, දුකක් නැතුව ජීවත් වෙන්න නම් ආශාවන් අඩු කරගෙන ජීවත් වෙන්න. ඔබට සැනසීමෙන් ජීවත් වෙන්න නම් ආශාවන් අඩු කරගෙන ජීවත් වෙන්න. අපකීර්තියෙන් තොරව ජීවත් වෙන්න නම්
එනම් ආශාවන් අඩු කරගෙන ජීවත් වෙන්න. මේ සියලු දේවල් ඔස්සේ මගේ රත්තරම් පින්වතුනි අපි කුණාටුවකට හවු වෙලා ඉන්නේ. බුදුදහම මහා සාගරේ නම් මේකට බැස්සේ වැරදි තැනින් අපි ජඹුරු තැනට හවු වෙලා දැන් සුලියක් වගේ කරකැවි කැවි ඉන්නවා. එහෙනම් පින්වත් ඔබ ජීවිතයක් ලැබිලා තියෙනවා ධර්මයේ සරණ යන්න. ඒ ධර්මයේ සරණ ගියොතින් ඔබට ඇස් දෙක ඇරලා බලන්න පුළුවන්. ඇස් දෙක ඇරලා බැලුවොතින් පින්වතුනි ඕනතරම් දේවල් ඔබට පේනවා. දැන් ඔබ අඩ අඳුරේ ඉන්නේ. ඇස් දෙක සම්පූර්ණ ඇරියේ නැහැ. ඇස් දෙක බාගෙට අරගෙන වටපිටා බලනකොට පේන්නේ මෙන්න මේවා. හැබැයි ඇස් ඇරලා බලනකොට ඔබට ඊට වඩා ලොකු චිත්‍රයක් පේනවා. අන්නේ චිත්‍රය ආසාවන් අඩු කරගෙන තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන සරල දිවිපෙ වෙත පමණක් ඇති කරගෙන ජීවත් වෙන්නට ඔබට පුළුවන්කම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් කෙටියෙන් නමුත් මේ අනුශාසනාව සිදු කරන්නේ මගේ යුතුකමක් කියලා මං හිතුවා. ජපානයේ ජීවත් වෙන නුවන් නිලුපුල් ආදරණීය මහත්මයාගේ ආදරණීය මෑණියන්ට සෙත් පතන්නටයි අපි මේ ධර්මදේශනාවත් දවසේ දේශනා කරන්නේ. ආදරණීය පින්වත් මෑණියනි, ඔබ වහන්සේට ආශාවන් එපමණයි. දරුවෝ ගොඩක් ඉන්න නිසා දරුවන්ගේ දිහා බලාගෙන මුණුපුරු මිනිපියන් දිහා බලාගෙන ඔබ පුදුමාකාර සතුටක් ලබනවා. ඒ ආශාව තමයි ඔබට සතුට දුන්නේ. ඔබට ගාණක් නැහැ. තමන්ගේ ළමයි බල බල ඉන්න ඕනේ නැහැ. එහෙනම් එතන සතුටක් ඇත්තේ නැහැ. ආශාවක් ඇති වුණා අනිගේ මගේ මුණුපුරු මිනිපිරිය බලන්න. අන්න එහෙනම් එතන තියෙන අවසානයේදී අර විශාකාවට වෙච්ච වැඩි. විශාකාවගේ මිනිපිරිය මැරෙද්දි බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අහනවා. බුදුහාමුදුරුවනේ මොකදුනේ? උණ දෙයක් නැහැ. නැති වුණා. එහෙනම් මේ ගම් මට පුදුම දුකක් ඇති වෙන්නේ. මට මේකෙන් ගැලවෙන්න විදියක් නැහැ. අනේ මට මේ දුක තුනී කරගන්න. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සියල්ල අනිත්‍යයි. හැම කෙනාම මැරෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වගේ කාරණාවන් තිය තුල අපිට ඇල්ලී හිටියේ නැත්තම් අපිට සරල ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒක නිසා ඇලෙන්න එපා. ආශාවන් වැඩි කරගන්න එපා. ඔබට ජීවිතය දිනන්නට පුළුවන් කමක් ලැබෙන වැඩසටහන ජීවිතය ඇති කරගන්න. එහෙම ඇති කරගත්තොතින් මගේ රත්තරන් පින්වතුනි ඔබේ ජීවිතය ලස්සන වෙනවා. එහෙම ලස්සන වෙනවා කියලා හිතන්නේ ආශාවන් අඩු වෙන තරමටයි. ආශාවන් වැඩි වුණොතින් ජීවිතේ ලස්සන වෙන්නේ නැහැ. එහෙනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආදරණීය නුවන් විලපුල් මහත්මයාගේ ආදරණීය පින්වත මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. ආශිර්වාද කරනවා පියනන් වහන්සේටත් අම්මට දෙදෙනාටම අපි ආශිර්වාද කරනවා. නුවන් මහත්යත් කරගෙන යන කියන සිළු කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා. ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මක්සාදයන් ඔහු ඉතාමත්ම ළඟින් ඇසුරු කරන ඉතාමත්ම ගුණගරුක කල්යාණ මිත්‍රයෙක් නිසා. අන්න එහෙනම් අද ඒ අම්මා කල්යාණ මිත්‍රයන්ගේ ආදරණීය මෑණියන් වෙනුවෙන් අපි මේ ධර්ම දේශනාව සිදු කරලා එතුමින් ඇති කරගත් ආ වූ යම් කිසි කුසලයක් ඇත්තම් එතුමියට එතුමගේ ජීවිතේ නිදුක් කරගන්නට සුවපත් කරගන්නට අපි මේ කුසල් අනුමෝදන් කරනවා කියලා ප්‍රාර්ථනා කරා. එසේනම් ඔබටත් මතත් ඉක්මන් භවයකදී නොවේ මේ බුදු ශාසනයේදීම නිවන කියන පරම සත්‍ය අවබෝධ කරගන්න මේ ධම් සාකච්ඡා මේ ධර්ම දේශනාව ඔබටත් මටත් මහෝපකාරීව වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. මේ වගේ දායකත්ව ධර්මදේශනාවක් සිදු කරගන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන්. අපි මේ අවස්ථාව ඔබට ලබා දෙන්නේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉන්නවා මේ දානයක් දෙයි ගන්න විදියක් නැහැ, හමුදුනමක් වඩම්මලා බණක් කියා ගන්න විදියක් නැහැ, විශේෂයෙන්ම ඉන්න පිටරට මිනිස්සු, ඒ පිටරටින් දායක දායිකාවන්ට බණක් කියව ගන්න කෙනෙක් නැහැ, අම්මා තාත්තට පින් දෙන කෙනෙක් නැහැ, උපන්දිනය බණක් කියාගෙන කෙනෙක් නේ. කුමන හෝ අරමුණක් ඇතුව ධර්මීය දේශනා කරගන්න ඔබට නොහැකියාවක් තියෙනවා නම් ඒකට අපිට කතා කරන්න මේ වගේ ධර්ම දේශනාවන් අපි පවත්වලා ඒ සිල් දෙනාටම පින්පෙත් පමුණවලා ඒ වගේම තමයි ආශිර්වාද කරලා අපේ කාලෙ විඳපු කරුණාට ප්‍රශ්නයක් නැහැ. ඔබ වෙනුවෙනුයි අපි මේ බුද්ධ ශාසනය තුල රැකෙලා ඉන්නේ. ඒක නිසා ඔබ ලංකාවේ හිටියත් ඔබ ලංකාවෙන් එළියේ හිටියත් අපිට ඔබ වටින කෙනෙක්. අන්නේ වටින කෙනා විදියට ඔබටත් යුතුයමක් ඉටු කරන්න අපි සැදී පැහැදී ඉන්නවා. තරුණ දම් සභාවේ සීලූම භික්ෂුන් වහන්සේලා මම ඇතුළු තරුණ දරුවෝ ඕනතරම් අපි මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා. එහෙනම් තරුණ දම් සභාවට එන්න, ඇවිල්ලා ධාතු මන්දිරේ වැඳ ගන්න, විහාරගේ වැඳ ගන්න, ලස්සන බෝධි ප්‍රාකාරයක් හදලා තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ ජීවිතේ දිනන්න, පාර හොයාගන්න,
ඒ පාර හොයාගෙන යන්න. ඒ තමයි ඔබේ විහාරස්ථානේ. නුවන් නිල්පුල් මහත්මයාත් ඒ වගේම සහෝදර සහෝදරියන්ටත් අපි සෙත් පතනවා මේ වෙලාවේ විශේෂම දේ ධර්ම දේශනාව පවත්වන්න හිතුවේ නුවන් නිල්පුල් මහත්මියගේ ආදරණීය මෑණියන්ට සෙත් පතන්න. මම මේක කාටවත් කියුවේ නැහැ. පෞලි කිසිම නොකෙනෙකුට නොකිය මට කරපු උදව් වලට මට දීපු සහයෝගයට මට දීපු ශක්තියට පෙරලා මං ඒ සියලු දෙනා වෙනුවෙන් මේ අනුමෝදනාව සිදු කරන්නට මොනි. මක් නිසාද යත් අපිත් එක්ක ඉතාමත්ම ළඟින් ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයෝ නිසා. ඒ කල්යාණ මිත්‍රයන් නිසාමයි අපිට මේ බුද්ධ ශාසනය දුර රැකෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් ආදරණීය මෑණියනි, ඔබ වහන්සේට ආදරණීය පියනන් වහන්සේට මේ කුසලයන් අනුමෝදන් වෙලා කිසිදු කරදරයක් නැතුව ලෙඩක් දුකක් නැතුව අවසාන හුස්ම දක්වාම ජීවිතය අවසාන කෙළවර දක්වාම ආයුෂ ඉවර වෙන තැන දක්වාම කිසිදු ප්‍රශ්නයක් ලෙඩක් දුකක් නැතුව හොඳින් ජීවත් වෙන්නට මේ ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නුවන් මහත්තයාත් බුද්ධික මහත්තයාත් වසන්තා නෝනා මහත්මිය ඇතුළු කරගත්තා වූ සිද්දරුදරියන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ සෙත් පතනවා ඒ සියලු දෙනාටම කරගෙන යන කටයුතු සියල්ල සාර්ථකත්වයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නුවන් මහත්මයාගේ පවුලේ සියලු දෙනාටම සහෝදර සහෝදරියන්ටත් අපි විශේෂයෙන් මේ වෙලාවේ දීර්ඝායු සම්පන්නිය පතනවා, නිරෝගී සම්පන්නිය පතනවා. එසේ නම් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. කෙටියෙන් නම් ධර්ම දේශනාව ඉතාමත් වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ තමයි ආශාව. ආශාව අඩු වෙන තරමට ඔබට සැනසීමක් ලැබෙනවා. ආශාවන් වැඩි වෙන තරමට ඔබට ඉතුරු වෙන්නේ දුක විතරමයි. අන්න ඒ නිසා පින්වතුනි, ආශාවන් අඩු කරගෙන සරල ජීවිතයකට පෙළඹිලා ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඔබට කිසිදු ප්‍රශ්නයක් නැතුව ගැටලුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙනවා. එසේනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. ධර්මදම් සභාව අලව ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. දියුල් ගහකොටුව කියන ගමේ තියෙන ලස්සනම ලස්සන ආරාමයක් ඔබට එන්න පුළුවන්. ඒ නරඹන්නට වැඳගන්න. ලංකාවේ නිර්මාණය කරපු ඉවත දාන යකඩ කෑලි වලින් ගෙවල් වලින් ඉවත දාන යකඩ කෑලි එකලස් කරලා ලංකාවේ ලොකුම පිළිම වහන්සේ නිර්මාණය කළ තියෙනවා අපේ ආරාමේ. ඒ පිළිම වහන්සේ තාමත් දැකුම් කළු, තාමත් ලස්සන විචිත්‍රවත් පිළිම වහන්සේ නමක් බවට පත් වෙලා තියෙන්නේ. දුෂ්ක්‍රියා කරන පිළිම වහන්සේ නමක් තමයි හදලා තියෙන්නේ, නිර්මාණය කළ තියෙන්නේ. ඒ විදියටම හරිම ලස්සනට ඒ මූණතින ඉරියව් ඒ විදියටම අරගෙන ඒ තාමත්ම දක්ෂ තරුණ ළමයෙක් විසින් මේ නිර්මාණය සිදු කරේ. ඔබටත් ඇවිල්ලා නරඹලා විහාරයේ වැඳගෙන ධාතු මන්දිරයේ වැඳ සුගන්ධ කුද ගිහිල රහතන් වහන්සේ වන්දනා කරලා ලෞතර බුදුරජාන් වහන්සේ වන්දනා කරලා මුළු දවසක්ම ගත කරලා යන්න එන්න කියලා ආරාධනා කරමින් අපි ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. අභිවාදන සීලිස නිච්ඡන් වඩාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබට දායකත ධර්මදේශනාවක් මෙවිනි ආකාරයේ ආශිර්වාදාත්මක දායකත ධර්මදේශනාවක් දේශනා කර ගන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන්. අපි කැපකරු සහායක ළමයට කතා කරන්න පුළුවන් 0711 88 0898 0711 88 0898 කියන දුරකථන අංකයෙන් WhatsApp පණිවිඩයක් මගින් තොරතුරු ලබා දෙන්න පුළුවන්. WhatsApp පණිවිඩයක් මගින් ඔබේ තොරතුරු දිනේ වෙන් කරගෙන ස්වාමීන් වහන්සේව දැනුවත් කරන්න කියලා ඔබට තොරතුරු ලබා දෙන්න පුළුවන් WhatsApp පණිවිඩයක් හරහා. එසේනම් ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.